අයිබුවන් කියල සාදරෙන් පිළිගන්න යාලුනේ ඔගොල සීලම් දෙනම මගේ YouTube channel එකේ අලුත්ම video එකට. ඉතින් යාලුනේ මම මගේ අලුත්ම video එකෙන් ඔයගොල්ලොන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ YouTube එකේ අපි search කරපු search history එක delete කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේක කරන්න. අනිත් app වල වගේ අපි search කරපු search history එක mark කරලා delete කිරීමේ හැකියාවක් YouTube එකෙන් අපිට දීලා නැහැ. ඉතින් මම ආද ඔයගොල්ලොන්ට කියලා දෙන්න YouTube app එක හරහාම ඒක අපි search කරපු search history එක delete කරන්න කොහොමද කියලා. හරි යාළුවනේ අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කළේ නැත්නම් subscribe කරන්න මගේ YouTube channel එක. subscribe කරලා ඊට පස්සේ ලැබෙන bell icon එක touch කරලා මම YouTube එකට අලුතෙන්ම upload කරන videos upload කරන සැනින්ම ඔයගොල්ලෝගේ phone එකට ලබා ගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. හරි යාළුවනේ අපි බලමු කොහොමද මේක කරන්න කියලා. යාලුවනේ මම දැන් මේ ඉන්නේ මගේ ෆෝන් එකේ YouTube app එකට ඇවිල්ලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ YouTube app එකට එන්න. මේක Android ලට වෙන්නත් පුළුවන්, Windows ලට වෙන්නත් පුළුවන්, Apple ලට වෙන්නත් පුළුවන්, ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මුලින්ම ෆෝන් එකෙන් YouTube app එකට එන්න ඕන. ඊට පස්සේදී ඔයගොල්ලොන්ට පේනවා ඇති මගේ ෆෝන් එකේ මේ screen එකේ දකුණු පැත්තේ උඩින්ම තියෙන මගේ channel logo එක. ඉතින් ඔයාගේ ෆෝන් එකෙත් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා channel එකක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ YouTube app එකෙත් උඩ පොඩි රවුමක් තියලා නිකන් මිනිස් රූපයක් වගේ එකක් තියෙනවා. අන්න එතන එතන ගිහිල්ලා ඒ රවුම මෙහෙම ටච් කරන්න ඕන. ඊට පස්සේ දෙතෙන් ටච් කරාට පස්සේ වැටෙන මෙන්න මේ page එකට. මෙතන තියෙනවා subtitle ටිකක්, my channel, switch account, sign out, settings, terms and privacy policy, help and feedback කියලා මෙන්න මේ වගේ සබ්ටයිටල් ටිකක් තියෙනවා. අපි මේකේ යන්න ඕන සෙටින්ග්ස් කියන එකට. සෙටින්ග්ස් කියන එකට ගියාට පස්සේ අපිට පෙන්වනවා මේ වගේ ටිකක්, එතනක් තියෙනවා කැටගරිස් ටිකක්. මෙතනින් අපි යන්න ඕන මේ තුන්වෙනියට තියෙන හිස්ටෝරියන් ප්‍රයිවසි කියන එකට. මේ හිස්ටෝරියන් ප්‍රයිවසි කියන එකට ගියාට පස්සේ අපිට පෙන්වනවා මෙන්න මෙතන ක්ලියර් වොච් හිස්ටෝරි, ක්ලියර් සර්ච් හිස්ටෝරි, බ්ලොක් කන්ටැක්ට්ස්, ෆියුස් වොච් හිස්ටෝරි, ෆියුස් සර්ච් හිස්ටෝරි කියලා මෙන්න මේ වගේ ටයිල් ටිකක් පෙන්වනවා. අපි මේ අපිට අවශ්‍ය වෙන්නේ අපි සර්ච් කරපු සර්ච් හිස්ටෝරි එක ඩිලීට් කරගන්න නිසා අපි මෙතන දෙන්න ඕනේ මේ ක්ලියර් සර්ච් හිස්ටෝරි කියන එක. මෙන්න මේ දෙවෙනියට තියෙන ක්ලියර් සර්ච් හිස්ටෝරි කියන එක දීලා දුන්නට පස්සේ මේ වගේ එකක් කරනවා, ඒකේ ඕකේ දෙන්න ඕන. එහෙම ඕකේ දුන්නට පස්සේ අපේ ෆෝන් එකේ අපි සර්ච් කරපු සර්ච් හිස්ටෝරි එක ඉබේම ක්ලියර් වෙනවා. අපි ඊට පස්සේ දී මේකේ තව දෙයක් කරන්න පුළුවන් දෙනවා, ක්ලියර් වොච් හිස්ටෝරි කියලා තියෙනවා. ඒ ක්ලියර් වොච් හිස්ටෝරි කියන්නේ අපි බලපු, ඒ කියන්නේ අපි YouTube එකේ අපි බලපු වීඩියෝස් වල හිස්ටෝරි එකක් තියෙනවා. ඒක ක්ලියර් කරන එක තමයි එතනින් සිද්ධ වෙන්නේ. ක්ලියර් සර්ච් හිස්ටෝරි කියන එක දුන්නාට පස්සේ අපි සර්ච් කරපු සර්ච් හිස්ටෝරි එක එතන ඩිලීට් වෙනවා. දැන් අපි ගිහින් බලමු අපි සර්ච් කරපු සර්ච් හිස්ටෝරි එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම යනවා මගේ ෆෝන් එකේ YouTube app එකේ හෝම් එකට. ඊට පස්සේ මම ගිහිල්ලා මෙතන සර්ච් බටන් එක ඔබනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මම සර්ච් කරපු කිසිම එක කිසිම සර්ච් හිස්ටෝරි එකක් මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් අන්නේ විදිහට මේ ක්‍රමයේ කළාට පස්සේ ඔයගේ ෆෝන් එකේ සර්ච් ස්ටෝරි එක ඩිලීට් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ ගෙනාවු වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් ලයික් කරන්න මේ වීඩියෝ එකට. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගේ ප්‍රශ්න ඇතුළත් කරන්න, මම ඔයගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න සූදානම්. ඒ වගේම මුලින් කිව්වා වගේම subscribe කරන්න මගේ YouTube channel එක, ඒ වගේම මගේ Facebook page එක තියෙනවා නවෝද්‍ය පතිරණගේ Facebook page එක, like කරන්න Facebook page එකටත්, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Facebook page එකටත් ප්‍රශ්න ඇතුළත් කරන්න message එකකින්. ඉතින් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පිළිතුරු දෙනවා. ඉතින් යාළුවනේ මම අදගෙන අප video එක මම මෙතන නිමා කරනවා. තවත් video එකකින් හමු වෙනකන් ඔයගොල්ලන්ට බුදු සරණයි.